ඔබෙක්වාන රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම දිනුෂ දීරසිංහ ප්‍රථමයෙන් සිරස්සල. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වාලන අතුරු තහනම් නියෝගය තීන්දුව දෙනතෙක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්ඨාධිකරණයෙන් තීරණයක්. පසුගිය රජයේ ඖෂධ අක්‍රමිකතා ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්. ලබන වසරේ සිට බඩඉරිඟු ආනයනය 50%කින් අඩු කිරීමට පියවර. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට ලබා දුන් අතුරු තහනම් නියෝගය පෙත්සම්වල තීන්දුව ලබා දෙන තෙක්ම ක්‍රියාත්මක බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නා. මේ පිළිබඳ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය 4 වන දිනටත් අද සිදු කෙරුණා. අද පසුරු 7 පමණ වන තෙක්ම නඩු විභාගය පැවැත්වුණා. තමන් මුලින් දැක් වූ කරුණු තහවුරු කරමින් නීතිපති ජයන්ත ජයසුරි මහතා කරුණු දැක්වීමෙන් අද දිනේ පෙත්සම් විභාගය අවසන් කෙරුණා. මේ අනුව පෙත්සම් විභාගය අදින් අවසන් කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේ. අග විනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුලක් හමුවී නඩුව විභාග කෙරෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණා. අගවිනිසුරු නලින් පෙරේරා බෝනික අලු විහාරේ සිසිරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුරුදු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරු 10ට පෙත්සම් විභාගය ආරම්භ කෙරුණා. මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වෙනුවෙන් අදහස් දැක් වූ ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා කියා සිටියේ දැනට රටේ උත්ගත වී ඇති අර්බුදය නිමා කිරීම සඳහා හොඳම අවස්ථාව මහජන මතය විමසීමට මැතිවරණයකට යාම බවයි. දැනට විධායක ජනාධිපතිවරයා පත්ව සිටින්නේ ජනතා ඡන්දේනි. ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇතියැයි හැගෙන පුද්ගලයෙකුට අගමැතිකම ලබා දී තිබෙනවා. ඊට අමතරව ව්‍යවස්ථාවේ 33(2)(c) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාර කැදවීමටත් විසිරුවා හැරීමට බලය තිබෙන බව වර්ණසූරිය මහතා කියා සිටියා. ඒ අනුව මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය නීත්‍යානුකූලව සිදු කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. අවසන් වශයෙන් වර්ණසූරිය මහතා කියා සිටියේ සියලු දෙනාගේම අවධානය යොමු විය යුත්තේ අර්බුදකාරී තත්ත්වය නිමා කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසා බැලීමට මැතිවරණයකට යා යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ වී.කේ. චොක්ෂි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ව්‍යවස්ථානුකූල බලය පැවරී ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු වාර අවසාන කිරීමෙන් පසු ඕනෑම අවස්ථාවක ව්‍යවස්ථා විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමාට බලය ඇති බවද චොක්ෂි මහතා කියා සිටියා. ඒ අනුව ව්‍යවස්ථාවේ 33(2)(c) ව්‍යවස්ථාව අනුව එම විධිවිධාන බලාත්මක කර ඇති බවයි චොක්ෂි මහතා පැවසුවේ. එම පෙත්සම ගොනු කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශනයාපා, WDJ සෙනවිරත්න, ශ්‍රියානි විජේවික්‍රම, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, චන්දිම වීරක්කොඩි, පවිත්‍රා වන්නියාරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජතීර යන මහත්ම මහත්මීන්ය. තවත් මැදිහත්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. දීකිරිවැව මහතා කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනකීස්වරන් මහතා පිළිතුරු දේශන ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ තර්කවලට පිළිතුරු ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ විධායක සහ පරිපාලන ක්‍රියා තුළින් මහජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කළ හැකි බව ඔහු කියා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62(2)(c) ඇතුළු වගන්තිවල භාෂාවේ යම් අපැහැදිලි තත්ත්වයක් පවතී නම් එවැනි අවස්ථාවකදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම සමස්තයක් ලෙසට සලකා නිගමනයකට එළඹීම සිදු කළ යුතු බව පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළා. දෙමළ භාෂාව ලෝකයේ පැරණිතම භාෂා පහ අතර ඇති බවත් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී දෙමළ භාෂාවේ සඳහන් ආකාරයේද සැලකිලට ගත යුතු බවයි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ.
තම පාර්ශවයට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව හරහා මැතිවරණයකට යාම බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා මෙහිදී සඳහන් කළා. ඒ මැදිහත්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිඋත්තර ලබා දෙමින් තීන්දුව සඳහා දිනයක් නියම කරේ නැහැ. තීන්දුව ලබා දෙන තෙක් අතුරු තහනම් නියෝගයට දීර්ඝ කරන බවයි ශේෂාධිකරණ විසින් දැන්වා සිටියේ. තීන්දුව ලබා දීමේ ප්‍රමාණවත් කාල සීමාවක් තුලදී තීන්දුව ලබා දෙයි. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කාල නිර්ණය කිරීම ඉල්ලා සිටීම කිරීමට හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ අද දිනේදී ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම පිළිබඳ ප්‍රශ්නයට අධිකරණය විසින් සාධාරණ නිවැරදි පිළිතුරක් ලබා දෙවි කියලා. මේ කටයුතු කරගෙන ගියා වගේම අධිකරණය කෙරෙහි නීතිය කෙරෙහි විශ්වාසයෙන් අපි කටයුතු කරනවා. අපි හිතනවා මේ යුක්තිය සාධාරණ ඉෂ්ට වෙයි කියලා. මේ සාධාරණ තීන්දුවක් අපි අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා. මේ ගැටලුව निराකරණය කරගන්න ලබන සතියේදී ලැබෙන බලාපොරොත්තු වෙන තමයි අපි ඉන්නේ. නඩු තීන්දුව සකස් වුණාට පසුයි දිනය තම නීතිඥවරු මාර්ගයෙන් පෙත්සම් කරුවන්ට සහ වගඋත්තර කරුවන්ට දැනුම් දෙන්නේ අර්බුදයේ හැකියක්මනි විසඳීමට ගරු අධිකරණයේ කටයුතු කරાવી කියන බලාපොරොත්තු අපිට තිබෙනවා. ඓතිහාසික අලුත්ගම කන්දි විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය බටුවන්හේනි ශ්‍රී බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේගේ දේහයට මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙන්ම කථානායක කරෝ ජයසූරිය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද අවසන් ගෞරව දැක්වුවා. කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාපිට කෝරළයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ පූජ්‍ය බටුවන්හේනි ශ්‍රී බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ අපවත් වන විට 78 වන වියේ පසු වුණා. උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති අලුත්ගම කන්දිය විහාරස්ථානයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා අලුත්ගම කාලවිලවත්ත මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. අපේ හාමුදුරුවත් එක්ක අපි තිබුණේ වහා දැඩි සම්බන්ධයක්. ඒ පුද්ගලික සම්බන්ධයක්. මොකද උන්වහන්සේ වීරකෙටියේ රාජපක්ෂ මධ්‍යම විද්‍යාලය ඉගැන්නුවා. ඉතින් ඒ කාලේ නම් රාජපක්ෂ වරුන් සමග ඉතම කිට්ටුවෙන් ආශ්‍රය කළා. අපේ වදාළ නායක ස්වාමීන් වහන්සේ සෑම විටම රාජපක්ෂවරුන් සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනැගිලා තිබුණා. හැම අවස්ථාවෙම ආශිර්වාද කරා, වගේම අවවාද අනුශාසනා කරා. උන්වහන්සේගේ පවත්වීම ආශ්‍රයයට සමාජයට ඉතාමත්ම පාඩුවක් හැටියටයි අපි දකින්නේ. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලවි මෞලානා මහතාගේ ගුණසමර උත්සවයටද මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. දෙහිවල මොහිදින් මජිඩ් ඉස්ලාම් පල්ලියේදී මෙය පැවැත්තුනේ. ඉස්ලාම් පූජකවරුන් දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති දනසිරි අමරතුංගයන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ව්‍යවස්ථා සංශෝධනවලදී ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අයිතිවාසිකම් සුරකීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ නිලුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කල්පනා කරන්න ඕනි උන් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුණා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටට හඳුන්වලා දුන්නා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අද මේ රට සම්පූර්ණ අවුලක් බවට පත් වුණා. ඒ වගේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවු අයත් ඒක මෙහෙමපු අයත් අද පිළිඅරගෙන තියෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ රටට ගැලපෙන්නේ නැහැ කියලා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරේ කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම තමයි සිදු කරන්නේ. එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කිරීමට දෙමළ ජාතික සන්ධානයට කිසිදු අයිතියක් නැති බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. TN එකේ මන්ත්‍රීවරු 14 දෙනෙක් අසංකල්ල යවපු ලිපියෙත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔක්තෝබර් 26ට පෙර පැවති තත්ත්වයට පාර්ලිමේන්තුව පත්කරන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් අගමැතිවරේ පත්කරන්නේ. මේ ව්‍යාජ ලිපියක්. ඉතාම අශිෂ්ට ලිපියක්. ඔවුන් විපක්ෂ නායකකම අතේ තියාගෙන අපි රජයකට හවුල් වෙනවා කියලා කිසිම ආකාරයකට නොකිය මොකද්ද තියෙන අයිතිය ඉල්ලන්න ජනාධිපතිතුමාට එක්සත් ජාතික පෙරමුණේ රජයක් පත්කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ TNS පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ආකාරයට ජනතාව රවටන්න එපා කියලා.
කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ කෙරුණා. කතානායක පක්ෂග්‍රාහී නම් අදම විශ්වාස භංගයක් ගේන්නේ. දැන් මේ ශිෂ්ට සම්පන්න දේශපාලනය කතානායකවරයා ඕනෑම ජඩ වැඩක් කරා නම් හරි ඒකට උත්තරේ උඩ විශ්වාස භංගයක් ගේන්නේ කෙනෙක්. දැන් ජනාධිපතිතුමත් හිතුව දේ කළා කියන ගත්තොත් එහෙම ඇයි අර ව්‍යවස්ථාවේ තියෙනෝනේ දෝෂාභියෝගයක් ගේන්න වගන්තිය? ගේන්නකො මට දෝෂාභියෝගයක් කියලා එහෙම කරොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදීද? ඒතකොට මෙයාලා කතා කරපු ව්‍යාපාලනේ මේකද? දැන් ජනතා විමුක්ති පෙරමුණ හිතන විදිහට ජනතාවට බලය දීම කුමන්ත්‍රණයක් තානාපතිවරුන්ට අනුව රටපාලනය කිරීම යහපාලනය. මහා මැතිවරණයක් ඉල්ලා ජනතාව තවදුරටත් රටපුරා විරෝධතාවල නිරත වෙනවා. ඊට සමගාමීව පෙත්සම්වලට අත්සන් තැබීමක්ද සිදු කෙරෙනවා. මැතිවරණයක් ඉල්ලා අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් පොළොන්නරුවේදී ක්‍රියාත්මක කෙරුණා. අධික වර්ෂාවද නොතකා කදුරුවෙල නගරයට රැස් වූ ජනතාව මෙම පෙත්සමට අත්සන් තැබුවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා කිසිම මැතිවරණයක් පවත්වන්න ඉඩ දෙන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ ඇතුළු අන්තවාදීන් එකතු පහදා වෙලා මේ වෙනකොට රට විනාශ කරමින් යනවා. ඒ නිසා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ ආකාරයෙන් ලබා දෙන්නේ කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. මහමැතිවරණයක් ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසක ජනතාව උද්ඝෝෂණ සිදු කළා. කතානායකවරයාගේ දැඩි පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයටද එහිදී විරෝධය පළ කෙරුණා. හිටපු අමාත්‍ය HB සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ. රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාදාමය අපි එක හෙළා ප්‍රතික්ෂේප කරන අතර පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ක්‍රියාපිළිවෙත සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. වහාම මහමැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සේවා වෘත්තීය සමිතියද අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ගම්පහ නගරයේදී ක්‍රියාත්මක කෙරුණා. රටේ පවතින ව්‍යාකූල දේශපාලන තත්ත්වය අවසන් කරන ලෙසට බලකෙරෙන උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුණා. මහමැතිවරණයක් පවත්වන ලෙසට බලකෙරෙන තවත් උද්ඝෝෂණයක් අම්පාර නගරයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ජනතාවට සිය කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා මහමැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව උදා වේවායි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආශිර්වාද බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. ලංකා රාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි පින්කම පැවැත්වුණේ. නිදහස ලබලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එනිසා එතුමා රටට අවශ්‍ය කරන පුද්ගලයෙක්. විදහායක ජනාධිපති වරේ කියලා කියන්නේ රටේ රජු. ඔකෝට වඩා මිනිස්සු ඉල්ලන දෙයට අපි හුඟක් දෙන්න ඕනේ. ඉල්ලන්නේ මොකද්ද? මේ තියෙන දේවල් ඔක්කොම විසිරුවා හැරලා අපි මහජාන්තියකට යමු. එන්න එතකොට සුදුසුම තෝරාගනි. වෛරී දේශපාලනය නිසා තම පක්ෂයට අත් වූ ඉරණම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළා. එනිසා මම හැමදාමත් මතක් කරන්නේ අපේ මම බෞද්ධෙක්. එතකොට බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ කියලා තිබෙනවා නායකයන්ට සතර අගතියෙන් තොරව ක්‍රියා කරන්න, ක්‍රෝධයෙන් තොරව ක්‍රියා කරන්න. වෛරයෙන් යන දේශපාලන අරමුණක් කරා කවුරු හරි ගමන් කරොත් ඒගොල්ල ජීවිතවලින් තමයි වඳිගවන්නේ. ඒක අපිට ඉතිහාසයේ ආදර්ශ කීපයක් තිබෙනවා. අපේ ජීවිත කාලේ අපි දැක්කා ප්‍රේමදාස මහත්මයාට ලලිත් ඇතුළත් මුලිසා ගාමිණී සානායක මහත්මයා අතරින් සිදු වූ වෛරය, ප්‍රේමදාස මහත්මයා ගාමිණීට සහ ලලිට කරපු වෛරය සියලු දෙනාම ජීවිතක්ෂයටපත් වුණා. එක්සත් ජාතික පක්ෂය යුක්තියේ හඬ නමින් වැඩසටහනක් විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී ඊයේ පැවැත්තුවා. එක්සත් ජාතික පක්ෂ ජනතා නියෝජිතයින් කලාකරුවන් ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා. කෙසේ වෙතත් වැඩසටහන සහභාගී වූ කලාකරුවන් කිහිප දෙනෙකු ඊට සහභාගී නොවී ඉන් පිටව ගියා. මේ පිළිබඳ සමාජ මාධ්‍යයේද කතාබහට ලක්ව තිබුණා. මට ආරාධනා කළා තිය හඬ වැඩේට. අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් මෙතන නැහැ ආටිස්ට් හැටියට. හැබැයි මෙතනට ආවන් පස්සේ බොහොම කණගාටුයි. මට මේ මොකද මේක UNP වැඩක්. දැන් මෙතන ආපෙලාන්තල මේ මහින්ද රාජපක්ෂී ඔක්කොම බයින වෙන්නේ නැත්නම් මෙතන. ඔය මේ මම යනවා. මේ මාරේ මේ මට නම් මෙතන ලැජ්ජා ඉන්න. මගේ මතය මම කැමති නැහැ. රණට කඩලා වෙන් කරලා මොකද අපේ රණවිරුවෝ අපිට සාප කරයි. අනිතර තියෙන වෙන සීන් නැහැ. මේ මාවරිය රවට්ටෝ වගේ මෙතන. මෙතන මේ වෙන දේවල්. මොකද වෙන්නේ? මෙතන මේ UNP කැම්පේන් එක මේ ඔක්කොම මේ වියදම් කරලා තියෙන UNP එක. මම නැගිලා නෑ. බෑ. විහාර මහදේවි උද්‍යානයේ තිබ්බ කටයුත්තකට සහභාගී වෙන්න ආරාධනා ලැබුණා. දේශනයක් මට තිබ්බ නිසා මම විශේෂයෙන්ම ඒකට සහභාගී වුණා. හැබැයි එතන ගියාම මට තේරුණේ ඒක පාක්ෂික රැලියක්. ඒ දේශපාලන පක්ෂයක් බව මට වැටහුණා. ඒ නිසා
පළවෙනි කතාව අහනකොටම මම එතන නැගිලා ආවා. එතන හිටිය ඔල මොට්ටල මෝඩ ඔළුව වලට මේ මම කියන්න යන දේ කියලා වැඩක්. එහෙනම් මම දවසින් දවස දැනුවත් කරන්න. මම මේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ ලයිව් ආවේ Facebook. නමුත් මට මේක කරන්න හිතුණා. ගොබ්බ වෙන්නේ නැතුව වැඩ කරනකොට උදව් කරන්න. Facebook වල සමාජ වෙබ් අඩවි වල හැමතැනම යනවා මම UNP එකට කඩේ යනවා කියලා මේ කතාවක්. ඇත්තටම මම ඒ වගේ හිරිගිත වැඩ කරන්නේ නැහැ. මම ඒ වගේ මේ රට විනාශ කරන්න දායක වෙන හිරිගිත පක්ෂවලට කොහොමත් කඩේ යන්නේ නැහැ කවදාවත්. මට කියන්න තියෙන එක දෙයයි. මම මෙතනට ගියා කියලා කාට හරි වැරදි වැටහීමක් තියෙනවා නම් අපිට ආදරය කරන සියලුම දෙනාට වැරදි වැටහීමක් තියෙනවා නම් ඒ වැරදි වැටහීම සම්බන්ධව මම මට සමා වෙන්න කියලා මම කියනවා. මම ඒ වගේ ඔය හිරිගිත පක්ෂවලට කවදාවත් කඩේ යන්නේ නැහැ. ඒක බොහොම ස්තුතියි. ජනතා පරමාධිපත්‍ය ගැන හොඳම තීන්දුව ලබා දෙන්නේ ජනතාව බව සිංහලයේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජම්බුරේවිල චන්දරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. මේ විජාතික අතකොළු ප්‍රධාන කොටස් තුනකට අද බැලූ බැල්මට සමාජය තුළ පේනවා. UNP එක, JVP එක, TNA එක. අද දවසේ රටට අහිතකර සියලු තීන්දු තීරණ ගත් හැම තැනකදම මේ තුන් කට්ටුව එක තැනක හිටියා පහුගිය අවුරුදු තුන පුරාවට. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ දේශපාලන අර්බුදකාරී වාතාවරණය තුළේ ඒ සඳහා විසඳුම් ලබා ගැනීමට මුණ ගැහෙන්නේ බටහිර තානාපතිවරු. රාජ්‍ය නොවන සංවිධානවල ඉහළ පෙළේ නිලධාරි. මේ සියලු ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පවතින එකම විසඳුම මහජනතාවට මේ ප්‍රශ්නේ බාර දීම. ජනතා අධිකරණය තරම් ශ්‍රේෂ්ඨ වැදගත් තීන්දු ගත හැකි අධිකරණයක් වෙනත් කිසි තැනක ඇත්තේ නැහැ. පසුගිය රජයේ සමයේ මෙරටට ඖෂධ ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද හෙළිදරව්වක් සිදු කළා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ඒ වෙනකොට ඔබ දන්නවා රයිසරන් නැමැතිවරයා හිටි රජී. පසුගිය කාලේ රජී කැබිනට් ප්‍රකාශකවරයා සිට තමයි එතුමා හිටියේ. ඒතකොට එතුමාට විරුද්ධව කියන ඒවා බොහොමයක් මාධ්‍යවල අපි දැක්කේ නැහැ. නමුත් අපි සතුටුයි අද වෙනකොට මේ කාරණා මාධ්‍යවල ප්‍රධාන අංගයක් වීම සම්බන්ධයෙන්. අපි මීට කලින් කුවක් කාච සම්බන්ධයෙන් අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහන්න නැතුව කරපු ගනුදෙනු සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි කිව්වා මේ පිළිකා ඖෂධ ගෙන්නුවේ කවුද? ඒ අයට දින සම්බන්ධකම්, ඥාති සම්බන්ධකම් ඒවා මොනවද කියන කාරණා වෙනමයි. ඒතර මේ සම්බන්ධතා සියල්ලම තියෙද්දි අපි අහන්නේ අඩුම ගානේ මේ රටේ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ ඖෂධ දෙකට කැමති නැහැ. මේක ලෙඩ්ඩු 100කටත් අඩු ප්‍රමාණයක තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. ඔබ දන්නවා පරීක්ෂණ මට්ටමේ තිබුණ ඖෂධයක් මට්ටමක තිබුණේ කියලා. ඒතරම් පැහැදිලි කරලා කියනවා මුල් අවස්ථාවේ මේක භාවිතයට ගත නොහැකි කියලා. මේකේ මෙහෙම ගැටලුවක් දැන් සමාජයට ඇවිල්ලා තියෙනවා. අධිකර ජනාධිපතිතුමාට උනවා මැදිහත් වෙලා. ඒක රාජසේනාරණ මැතිතුමාටත් සාධාරණයක් නේ. එතුමා කරපු වැඩ පිළිවෙල හරිද වැරදිද කියලා හොයන්න කොමිෂන් සභාවපත් කරන්න පුළුවන්. දේශපාලනේ ව්‍යාපාරයක් කරගත්ත දේශපාලකයෝ නෙමෙයි රටට ඕනෑන්නේ. රට ගැන හිතලා තීරණ ගන්න උදෙක් සමාජමය සත්කාරයක් සඳහා පමණක් කරන දේශපාලඥයෝ පිරිසක් රටට බිහි කරගන්න. බඩේරිංගු ආනයනය ලබන වසරේ සිට 50%කින් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය වසරේදී මෙරට බඩේරිංගු වගා කර තිබුණේ අක්කර 150,000ක භූමි ප්‍රමාණයකයි. ඉල්ලද අස්වැන්න ප්‍රමාණවත් නොවු හේයින් එම වසරේදී මෙරට ආනයනය කළ බඩේරිංගු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 164,000ක් රුපියල් මිලියන 23,000ක් සඳහා රජය වැය කර තිබුණා. නව වැඩපිළිවෙළත් සමග බඩේරිංගු වගා කරන අක්කර ප්‍රමාණය 250,000 දක්වා ඉහළ නන්වා තිබෙනවා. එමගින් බඩේරිංගු ආනයනය 50%කින් අවම කර ගැනීමට හැකිවෙතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඉදිරියේදී චෝදනා කෙඩුම්පතක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියා. ඒ මීට අදාළ නඩු විභාගයේදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය බැලූ බැල්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීමක් සේ පෙනී යන බව අධිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතා නඩු විභාගයේදී ප්‍රකාශ කළා. වග උත්තර කරුට නොතීසි ලැබී නැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය යළි නොතීසි නිකුත් කළා. කෙසේ වුවද මන්ත්‍රීවරයා සිය නීතිඥවරයා සමග අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළව ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී ලැබිය හැකි ප්‍රතිඵලයක් පිළිබඳ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී මන්ත්‍රීවරයා කරුණු දැක්වූවා. එයින් අධිකරණයට අපහාස කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙම ප්‍රකාශයට අදාළ CD තැටිය අවශ්‍ය පාර්ශ්ව වෙත ලබා දීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. වැඩිදුර නඩු විභාගයේ ලබන පෙබරවාරි මාස 26 වෙනිදා දක්වා කල් තැබුණා. පෙබ්‍රවාරි 26ට කල් ගියා. ගරු නීතිඥතුමන් සියලු දෙනා මට කියලා තියෙනවා මේ නඩුව ගැන මොකුත් කතා කරන්න එපායි කියලා. ඇයි ඔතන එකට නේද ලෙඩ දාගන්නේ? මේක ලෙඩක් නෙමෙයි.
LTT ත්‍රස්තවාදී සංවිධානය යළි පිහිටුවිය යුතුයි පවසමින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළ නඩුව ලබන පෙබරවාරි 22 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් නිදිරි නීතිමය පියවර ගැනීමට තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් අපේක්ෂාවෙන් සිටින බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙතෙක් කේස සඳහා උපදෙස් ලැබී නැති බවයි පොලිසිය කියා සිටින්නේ. ඒ අනුව නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පියවර ගත්තා. මෙම ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් මහේශ්වරන් මහත්මිය මෙවන විට අපමත මුදා හැර තිබෙනවා. පසුගිය ජූනි මාස 2 වනදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරිය කළ මෙම ප්‍රකාශයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා. මධ්‍යම පළාත තුල මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 11ක්. පාලම් 3ක්, කුඩා පාලම් 13ක්, බොක්කු 80ක්, කිලෝමීටර 80ක දිත්ත මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරෙන බවයි ව්‍යාපෘති භාර ඉංජිනේරු MM ජෝ මහතා පවසන්නේ. ඒ අනුව අම්පිටිය තලාතු ඔය මාර්ගයේ කිලෝමීටර 27ක් සංවර්ධනය කෙරෙනු ඇති. රාගල උඩුපුස්සැල්ලාව නිල්දණ්ඩා හින්න මාර්ගයේද කිලෝමීටර 54ක් සංවර්ධනය කෙරෙනු ඇති. රාගල නුවර එළිය මාර්ගයේ ඉදිකිරීම චීන සහ ශ්‍රී ලංකා නීතිඥයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතාද එක් වුණා. 2020 වසරමන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. සියලු ශක්‍යතා වාර්තා මෙවන විට සම්පූර්ණ කර ඇති බවයි ව්‍යාපෘති භාර නිලධාරීන් පවසන්නේ. ඉඩම් හා දේපල අහිමිවන ජනතාවට වන්දි ලබා දීම සඳහා පියවර ගෙන තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 26 වන උපාධි ප්‍රදාන උත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මතන ශාලාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති ජගත් පෙරරායන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය දශක 3කට අධික කාලයක් මුළුල්ලේ වෘත්තීය ගණකාධිකරණ අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙවරක යෙදී සිටිනවා. වයස අවුරුදු 14 න් 15 අන්තර් පාසල් පාපන තරගාවලිය දසවන වරටත් සමපෝෂ අනුග්‍රහයෙන් පැවැත්වෙනවා. සමපෝෂ සිලොන් බිස්කට් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ප්ලෙන්ටි ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනයක්. තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. වසර 9කට අධික කාලයක් මුළුල්ලේ සමපෝෂ මෙරට පාසල් පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk